ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද අපිට මතතුමාගේ සුභාරංචියේ ස්වාමින් වහන්සේ මා අනුව එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ ආරාධනය මතෙව්තුමා ලෙවි නොහොත් මතෙව්තුමා ඔහු බාරගත්. ඔහු හිටියේ රේගුපලේ, බදු අය කර කර හිටි. ඒව ඔක්කොම අතහැරලා දාලා උන්වහන්සේ අනුව ගියා. උන්වහන්සේ අනුව ගියාට පස්සේ බලන්න මහා පුදුමාකාර ලෙස ඔහුගේ ජීවිතය වෙනස් වුණා. දැන් මේ සුභාරංචිය පවා රචනා කරන්නට තරම් ජේසුස් වහන්සේ කෙරෙහි මහා භයභක්තියක්, ගෞරවයක්, ආදරයක් ඇති වුණා. ඉතින් උන්වහන්සේ ඔබට මට අපි හැම කෙනෙකුටම අද ආරාධනා කරනවා මා අනුව එන්න, උන්වහන්සේ අනුව එන්නට කියලා. අපේ ජීවිතය අපි මොන තරාතිරමක හිටියත්, මොන කාර්ය කළත්, මොන සේවාව කළත්, අපි කොහේ හිටියත්, කොයි රටක කොතනක හිටියත් උන්වහන්සේ කියන උන්වහන්සේ අනුව එන්න. ඒ කියන්නේ අපි ඉන්න ස්ථාවරය තුළම අපිට ජේසු අනුගමනය කරන්නට පුළුවන්. අපිට පුළුවන් උන්වහන්සේගේ සුභාරංචියට සාක්ෂි දරන්නට අප ඉන්න තැනක ඉඳලා. අන්න එතකොට අපිට ඒ ඇරියුම පිළි අරගෙන උන්වහන්සේ අනුව ගියාම උන්වහන්සේ අපිටත් ආශිර්වාද කරනවා. දැන් එදා මතිවුතුමා ඔය රේගුපොලේම හිටියා නම් උන්වහන්සේ අනුව ගියේ නැත්නම් අපි කවදාවත් දන්නේවත් නැහැ මතිවු කියලා කෙනෙක්. එහෙම කෙනෙක්ව දන්නේ හඳුරන්නේවත් නැහැ. ඔහු ගැන සඳහන් කරන්නෙත් නැහැ. නමුත් බලන්න ඒ ජේසුස් වහන්සේ අනුව ගිය නිසා ඒ අය මැරුණ ජීවත් වෙනවා. ජේසුස් වහන්සේ අනුව ගිය කෙනෙක්ව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. හැමදාම ඒ අය ජීවත් වෙනවා. ජේසු එක්කම ජීවත් වෙනවා. ඉතින් අපේ ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත්, කරදර තිබුණත්, බාධක තිබුණත්, කම්කටොළු තිබුණත් අපි උන්වහන්සේ අනුව යන්න. ඉතින් මේ දවස පුරාවටම ඔබ කරන හැම දෙයක්ම උන්වහන්සේ සඵලමත් කර දෙන දවසක්. ඔබට සුබ දවසක්. ජෙස් පිහිටයි.